පුළුවන් කොහොමද ඔයාලට. ඉතින් මම හිතුවාද ඔයාලට ගෙදරදී ඉක්මනින්ම හදාගන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් රෙසිපියක් අරන් එන්න. මේක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එකක්. මේ වගේම තමයි මේක ගොඩක් රසවත් එකක්. අනිවාර්යයෙන්ම try කරන්න. හරි අපි දැන් බලමු මුලින්ම අවශ්‍ය වෙන ingredients මොනවද කියලා. යමු. ඉතින් මම මේකට මුලින්ම අරගෙන තිනවා තඹගෙන කෝල් කරගත්තු බාස්මති හා. ඒ වගේම කටු ඉවත් කරගත්තු කුකුළු මස්, කැරට්, බිත්තර, හීනියට කපාගත් අමු මිරිස්, කපාගත් ලුණු කොළ, ඒ වගේම මම මෙතනදී අරන් තිනවා ස්වීට් කෝන්, බටර්, ලුණු සහ කෑලි මිරිස්, ගම් මිරිස්. ඒ වගේම මෙතන තියෙනවා මම හදාගත්තු චිච්ච ගාලික් පේස්ට් එක සහ ලුණු. අවසාන වශයෙන් මම මෙතනදී අරන් තිනවා සොයි සෝස් සහ සෙසමි ඔයිල්. එහෙනම් අපි දැන් බලමු මේක පියවරෙන් පියවර කොහොමද හදාගන්නේ කියලා. හරි දැන් මම මගේ ෆ්‍රයිඩ් රයිස් එක හදාගෙන ඉවරයි. වෙනුවෙන් නම් මේක ගොඩක් රස පාටයි. අපි දැන් බලමු මේකේ රස කොහොමද කියලා. ඇත්තටම ගොඩක් රසයි. ඉතින් මේක ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් නිසා මම හිතනවා මේ විදියට ඔයාලා අනිවාර්යෙන් try කරයි කියලා. try කරලා බලලා අනිවාර්යෙන් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.